අපේ ලයිෆ් බෝයි දැන් ලයිෆ් බෝයි ඔලිව් වෙලා කැටයක් රුපියල් 53කට. විදුලි එහෙම අඩුවීමක් එහෙම තියෙයිද මේ යන තත්ත්වය අනුව? දැන් ඇත්තටම විදුලිය දෙන්නේ අපි ඉඩම අඩු මුදලකට. ඒ කියන්නේ තත්තිදියකට ගත්තොත් රුපියල් 21ක් විතර මේ වැය වෙන විදුලිය 16.50ට තමයි අපි විකිණීම කරන්නේ. එතකොට ඔබට පේනවා ඇති විදුලි බල මණ්ඩලයේ කටයුත්ත කරන්නේ. නමුත් ඒකෙන් අපේ බලාපොරොත්තුවක් නැහැ මේ බර ජනතාව අපිට පටවන්න. අපේ බලාපොරොත්තුව තියෙන්නේ මේ පාඩුව අවම කර ගැනීම, නැත්නම් පාඩුව වළක්වගෙන මණ්ඩලයේ ලාභදායි මට්ටමට පවත්වා ගැනීම. LNG බලාගාර හැදෙනකොට අනිවාර්යයෙන්ම විදුලිය මීට වඩා මේ අඩුවට දෙන්න පුළුවන්කම ලැබෙනවා. රුපියල් 11කට වගේ මිලකට ගන්න පුළුවන් මේක කියලා එතන. එසේ වුවත් අනිවාර්යයෙන්ම විදුලි බිල ටික කාලයකදී අඩු කරන්න අපිට පුළුවන්. විදුලිය අර්බුදයක් එනවා. බොරු කියන්න ඕන නැහැනේ. විදුලි බල විදුලිය අර්බුදයක් ඇති වෙනවා. මොකද නියඟිය වැඩි, ජලාශවල ජලය අඩු වෙලා. නමුත් අපි විදුලි කප්පාදුවක යන්නේ නැහැ. අපි අනිවාර්යයෙන් මේක කළමනාකරණය කළ අඛණ්ඩව ජනතාවට විදුලි ලබා දීමේ කටයුතු සිදු කරනවා. දැන් ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙලා තියෙන්නේ, තාම ඔබතුමාලා අඩු කරලා නැහැ. ඇයි මේ ඒකට හේතුව? නෑ, තෙල් මිලේ සුළු අඩුවීමක් තිබෙන්නේ. පෙට්‍රල් මිලේ තමයි යම් අඩුවීමක්, රුපියල් 3-4ක මිලක අඩුවීමක් තියෙන්නේ. අපි මේ තත්ත්වය දිගට ආවොත් ඒ සහනය අනිවාර්යයෙන්ම ජනතාවට ලබා දෙනවා. මේක తాවකාලික තත්ත්වයක් කියන එක තමයි කියන්නේ. ඉතින් අද වැඩි කළා ආයෙ සතියකින් අඩු කරන්න නෙමෙයි අපේ බලාපොරොත්තුව. මේ තත්ත්වය සැලකිල්ලට අරගෙන දැන් මේ වෙනකොට අපි ඒ සම්බන්ධව වාර්තා සකස් කරමින් යනවා. අපි අනිවාර්යයෙන්ම ඒ ලැබෙන ලාභයක් තිබෙනවා නම් ජනතාවට ලබා දෙනවා. මොකද මේ ආණ්ඩුව ජනතාව පිට බරපටවන්න ජනාධිපතිතුමාවත් අපිවත් බලාපොරොත්තුවක්. මගේ විශ්වාසය ඇක්සිස්.